MRF Pace Academy ගතකරපු කාලය සහ එහින් තමන්ගේ ක්‍රීඩාවට ලබාගත් දේ ගැන යමක් කියනවා. ඔව් රෙක්ස්. ඉතාම සුන්දර කාලයක් මාස 7ක් මම ට්‍රේන් කරා MRF ආයතන පුණුවීම් වලට 1992 මුල් කාලයේදී මට ඒ අවස්ථාව ලැබුණේ පාන්දුර සාන්ත ජෝන් විද්‍යාලයේ මා ක්‍රීඩා කරන කාලේ අපේ පාසලේ ආදි ශිෂ්‍ය තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයෙක් හැටියට හිටපු නීල් පෙර මහත්මයා. ඉතින් ඒ නීල් පෙර මහත්මයාගේ අවස්ථාව යටතේ තමයි මට මුල් ලංකාවේම හැම පාසලකම වේග පන්දු යන්නම් එන්න කියලා තිබ්බා මේ ජෙනිස් ත්‍රිලීගයේ කඳවුරක් ලංකාවේ පැවැත්වෙනවා කියලා. ඉතින් මට ඒ වාසනාව මා විශ්වාස කරන විදිහට ඇත්තටම ඔහු ලංකාවට ඇවිල්ලා මාව තෝරගෙන ගිය නිසා තමයි මට ඒ වාසනාව ආවේ. මොකද ඒ වාසනාව උදා වුණා මටයි තව පාසල් ක්‍රිකට් හිමාල් පෙරරා රංගය අසලල් වෙනි තරුණ ක්‍රීඩකයන්. ඇත්තටම මගේ ක්‍රිකට් ජීවිතේ වේගපන්දුකරණය පටන් ගත්තේ සාන්ත ජෝන් විද්‍යාලයේ. මොකද මම කඩුල් රකින්නෙක් හැටියට ක්‍රීඩා කරන කාලේ මගේ ගුරුතුමෙක් ජනත්සිල්ලා ජී රණසිංහ කියන ගුරුතුමාලා දෙන්න ඔහුන් දෙදෙනා මගේ කඩුල් රැකීමේ අඩුපාඩුවක් දැකලා පස්සේ මට කිව්වා ඔබ වේගපන්දු යන්නෙක් වෙන්න කියලා. ඊට පස්සේ ඒ වේගපන්දුකරණේ පටන් අරගෙන මම MRF එකෙන් තමයි මම කම්ප්ලීට් වේගපන්දු යන්නෙක් හැටියට ලංකාවට ආවේ. මොකද ඩෙනිස් ලිලීගේ යටතේ මම මාස 7ක් පුහුණුවීම් කළා. ඔහුගේ යටතේ ඒ පුහුණුවීම් වුණ දේවල් මට අවුරුදු 15ක් 16ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. මොකද ඒ අපි කරපු MRF ආයතනයේ කරපු දේවල් ලංකාවට අපි ඇවිල්ලා ක්‍රීඩා කරනකොට අපි කඩු ලබා ගත්තා. ඒ වගේම ඒ කාලෙදි MRF එක ඉතාමත්ම සේවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කරා. මොකද අපි හැම වසරෙම ක්‍රීඩකයෝ රාශියක් MRF ආයතනයට යවන්න පටන් ගත්තා.